අරමේ නිතමයි මවක් කතා කළා මේ මහත්මී කියපු දෙයි මටත් හරි සංවේදීව දැනුණා අපේ ජේෂ්ඨ මහාචාර්යවරුන්ට තුමන්ලාට වගේම ඒකේ මට හිතුණා අපේ ගල්මංගඩු මහාචාර්යතුමා මේ මන් දන්න චුට්ටේ ගත්තේ හේතුපටිච්ච සම්භූතං හේතුබංගානි රුජ්ජති කියන කොටස එතුමීට මට කියන්න හිතුණා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා මේ විද්වත් මඩුල්ලකින් අහන එකට වඩා ඒක නැවත ඒ හේතුව තමා විසින්ම සොයා ගන්න උත්සාහ ගන්නවන ලොකු දෙයක් බොහෝ වෙලාවට මේ දේ දරුවන්ට වඩා මං කියන වැඩිහිටියන්ටත් නෑ දැන් දැන් ඉන්න වැඩිහිටියන්ට විශේෂයෙන් ඒක තමයි ශිෂ්‍යත්වයට කියලා ළමයාගේ බෙල්ල මිරිකන්නේ අම්මලා මවට තියෙන අධ්‍යාපන තත්ත්වයේ උඩ දරුවව එහාට ගෙනියන්න හදනවා. එතකොට මේ මම දැකලා තියෙනවා හරියන පුංචි දරුවෝ වෙල්ලෙලි දිහා බලාගෙන ළමයා හූල්ලනවා. මේ කන කන කියලා කවනවා අම්මා. ඊළඟ පන්තියට යන දරුවට. මෙන්න මේ වගේ අසිරුතා ගොඩකට මේ අහිංසක දරු පරම්පරාව මුහුණ දෙනවා. සාක්ෂරතාව ගැන ඔබතුමා මතක් කර දෙන නිසා අසන්ත මහත්තයෝ මං ඔය කීපවතාවක් මේ ගැටුමකට මේ රණ්ඩුවටපත් වුණ අවස්ථා තියෙනවා. ඔය සාක්ෂරතාව කියන්නේ අර අපි කතා කරන විදිහට හොඳ සංකේත භාෂාවෙන් කිව්වොත් එහෙම මාර ලොකු අණ්ඩරයක් අපිට දුන්න. ඉතින් අපි රටේ මිනිස්සුන්ට පුදුම සාක්ෂරතාවක් තියෙනවා කියලා කියන්නේ මේ අකුරක් නම ලියාගන්න පුළුවන් ලිපිනේ ලියාගන්න පුළුවන් නම් විතරක් කිව්වනම් ඒ ඇති වැරද්ද නැවත නිවැරදි කළ නොහැකි. හරි සාක්ෂරතාව කියන එක කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව. අපි මේ කතා කරන විෂයෙම බරපතල පැත්ත. ඔබගේ බඩගින මට දැනෙන්නේ නැත්නම් ඒ වැඩක් නැහැ. මේ රෑබෝ වෙනකොට කොහොමද අපි මේ අපේ ගමන් කොහොමද කරන්න කියන එක දැනෙන්නේ නැත්නම් අපිට අපි වැඩක් නැහැ. මේ 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 සංවේදීතාව දැන් වෙනකොට නැති වෙලා ගිහින් තියෙන්නේ විශේෂයි. අර විදිහට පටවන්න යෑමයි. මෙතනට මේ විදිහට සපත්තු දෙක දාගන්න. නැත්නම් ඔයා එයා නෙමෙයි. දැන් වෙනකොට අපේ විශ්වවිද්‍යාලවල අපිත් එක්ක ඉගෙනගත්තු සමහරු ඉන්නවා ලොකු ආයතනවල නිලධාරි මහතුරු. ඒගොල්ලන්ට කලින් හොඳට ඇවිදගෙන යන්න පුළුවන් ගම තිබ්බා. මේ දැන් ඒ ලොකු නිලධාරි උනාන් පස්සේ මම පොඩ්ඩක් නැගිටලා පෙන්නනවා. ඇවිදිනකොට පොඩි මෙන්න මෙහෙම පොඩි නෑ හලෝ කියලා එහෙම කියගෙන. ඒ කියන්නේ මේ මේක මාර සංකේතය මම ලොකු පොරක් කියලා කියනවා. මං කියන්නේ මං කිව්වා මේ වෙලාවක ඔයාට හොඳ කැම්පස් එකේ ඉඳදී කෙලින් ඇවිදින්න පුළුවන් කම තිබ්බනේ. මොකද්ද ජයලාල් මොනවද මේ කතා කරන්නේ? මේ ස්ටේටස් ඇන්ඩ් රෝල් ලු මේ කියන්නේ තත්ත්වේ සහ කාර්යය. තත්ත්වේ සහ කාර්යය තියෙන මේ නැවිල ඇවිදින එක කිව්වා. නැත්තම් කතා කරනකොට පෙලක් වන්න උසුව. දැන් බලන්න අපේ මහ සුන්දර මහාචාර්යතුමාලගේ මේ උගත්කම ප්‍රකට වුණේ කවදාකවත් මේ විදිහට නෙමෙයිනේ. දැන් මම මේ කතා කරොත් අසන්ත මහත්මයාත් එක්ක දැන් අපි කියමු මේ දැන් මේ අපිටම ඩයස් මහත්මයා ඇවිල්ලා තියෙන අපිට කියන මෙතන මේ ඩ්‍රම් එක ගත්තාම මේක ගැටබෙරේ නේද මිස්ටර් එහෙම සෝ ඒ I don't know මම කියන්නේ මන්ටද ওই වගේ කතා කරුවාම මාර ලොකුයි. දැන් එකෙනෙකිට මෛත්‍රී වගේ කතා කරලා මෙතකල මං හරි ආසයි ජයලාල් මේ මේ ලිං වලින් වතුර බලන්න බට් මම එහෙම කිව්වහම මාර ලොකුයි. මං කියන්නේ මේකට සාක්ෂරතාව නෙමෙයි මේකට කියන්නේ අමු ගොංකම. එහෙම කිව්වහම හොඳයි. ඒ කියන්නේ අපි පිටින් වැටෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඩූංගල අල්ලගන්න මහා දූපත් වැසි ටිකක් අපි. මං කියන්නේ ඒ ඒ මොළ ටික සුද්ධ වෙන්න ඕන. දැන් මං අහන්න ඕනේ නැහැ මට මේ මොකද අපිට මෙහෙම වෙන්නේ ඇයි කියලා තව කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අපෙන්ම අහන්න ඕන. කන්නඩියෙක් ගාවට ගිහිල්ලා පුළුවන් නම් නිරූතින් හිටගෙන බලන්න ඕන මට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට තේරෙන මගේ ඇතුළ කියවන්න පුළුවන් වෙන්න ඕන. ඔකට ඔහොම ඇතුළ කියවන්න පුළුවන් කිව්වට හරියන්නේ නැහැ. ඔක කියනවා නම් ඔයාට පුළුවන් වෙන්න ඕන self scan එකක් කරන්න. එහෙම කිව්වම ඒක මාර ලොකුයි. ලොකු පඩියක් ලැබෙනවා ඇතියාට කියලා එහෙමයි කියන්නේ. මෙන්න මේ මේ අවිචාරවත් අධ්‍යාපනයෙන්ම තමයි මේක උනේ. මේ මහාචාර්යතුමාලාට මම එකඟයි. අධ්‍යාපනයේ කුණු කාණු පල්ලට ගිහිල්ලා ඉවරයි.
චක්‍රලේ කෙනන් එනවා ලොරි ගණන් ඉස්කෝල වලට නමුත් මේ මහ පුදුම වැඩක් වෙලා තියෙන නිසා කරුණා කළා මේ පිළිබඳ වග කියන පොද්දලෙව ඉන්නවනะ උත්සාහ කළ වැළුවක් මේ අපි කතා කරපු මාතෘකා ටික ඇදලා අරගෙන සාරවත් හරවත් යමක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් අර මෞතුමිය දරුවා වෙනුවෙන් කම්පා වෙනවා වෙන්න පුළුවන් ඒට වඩා හොඳ වැඩේ තමයි දරුවා වරන් පොඩ්ඩ වෙල්ලිලිය පැත්තට යන්න විවේක දවසක පොඩි කල් දාන්න පොඩ්ඩක් ඔය දෙපාවකට එහෙම දියපාරකට දාලා ජබු ජබු ගහලා පොඩ්ඩක් දුවන්න අරින්න හෙම්බිරිස්සාව හැදේ කියලා තියන්න එපා දැන් එහෙම අධ්‍යක්ෂින් මොල්ටෝරු කරන සංවේදී භාවයේ ඔස්සේ හමු වෙයි